Wajar mainannya dan antiba tarangi pada dina karena mati mana puhunem kado itu karena ya pasti memang saya mandi ini kemagi pandai bala mage pandai me workload dengan menghadangin ini nama dengan tarangi hadang untuk sehari dengan mata magi untuk sudah magi wajar mainan kamu berdan no abis sahuta pria tanah tili bega pandai orang godak හිතකරව තන දෙලි මේකෙන් ඇවිල්ලා මේ හැදෙනකොට ගොඩක් අපි දැන් ගොඩක් දඟපන් දෙනවන්ට හිතකරව තන දෙන්න අන්තිම කාලේ පුරාවට මම වේගපන්දුවන්ෙක් විදියට ශ්‍රී ලංකා තනිල් ක්‍රීඩා කරලා තියෙනවා දැන් මේක මගේ එක්ස්පීරියන්ස් එකත් එක්කම හිතන්නේ මට ඒක කරන්න පුළුවන් ඒ වගේම ගොඩක් පහුගිය කාලේ පුරාවට පුහුණුවෙන් කටයුතු කරා මම හොඳ සූදානමකින් ඉන්න මගෙන් කන්නෑමට ලැබෙන්න ඕනේ දේ මම කරන්න බලාගෙන ඉන්නවා ඇත්තටම මම හිතන්නේ මම ගොඩක් පුහුණුවෙන් වල මම හිතන්නේ මට අවශ්‍ය කරන්නේ මොනවද මම ඒ ටික මගේ වේගපන්දුවන් පුහුණු කරුත් එක්ක කතා කරලා සාමීටම මම කරනවා ඊට අමතරව මම දන්නවා මගේ කියන්නේ මගේ මැච් එකක් වුණාම මම ගොඩක් දුරට ඇනලයිස් කරනවා මට මැච් එක කරන්න බැරි වුණ දේවල් මගෙන් වුණ අඩුපාඩු ඒ ටික බලලා මම ඊළඟ මැච් එකට යන්න කලින් මම ගොඩක් පුහුණුවෙන් වල මගේ ඒ තරගයේ වැරදුණු ටික මුලින් හදාගෙන ඊට පස්සේ තමයි මම හිතන්නේ මම අනිත් දේවල් ගැන හිතන්නේ ඒකත් එක්ක මම හිතන්නේ මට ගොඩක් ලේසි වුණා අන්තිම කාලේ පුරාවටම කඩළු අතරින් මහිතන්නේ අපි අන්තිම කාලේ ආරම්භ බැලුවොත් මහිතන්නේ වේගපන්දුවන් නම් 8 දෙනෙක් 9 දෙනෙක් වගේ මහිතන්නේ අපේ හොඳ බෙන්ච් එකක් තියෙනවා දැන් මොකද මහිතන්නේ අන්තිම කාලේ පුරාවට ගොඩක් තරඟ අපි ඒ පන්දුවන් 9 දෙනා 8 දෙනා අතර තමයි ක්‍රීඩා කරන්නේ මහිතන්නේ මම ඒ නුවන් ප්‍රදීපුක තව ක්‍රීඩකයෝ දෙදෙනෙක් කරනවා මහිතන්නේ අනිත් සියලුම ක්‍රීඩකයන් අවුරුදු 25ට අඩු ක්‍රීඩකයන් මහිතන්නේ ඒ හින්දා ඉස්සරහට බය වෙන්න දෙයක් නැහැ මම හිතන්නේ එකම දේ ආවිල්ලා අපි වේගපන්දුවන් එක්ක අපි ගොඩක් බලා ගන්න ඕනේ මොකද ලංකාව වගේ ක්‍රීඩා කරනකොට ගොඩක් වේගපන්දුවන් ගොඩක් වේස්ට් වෙනවා. ඒ වගේම මම හිතන්නේ එයාට එයාගේ ශාරීරික යෝග්‍යතාවය බලලා මම හිතන්නේ ඒ ඔක්කොම ටික බලලා මම හිතන්නේ හොඳට කරගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ හොඳ ඉදිරි අවුරුදු 2-3 ගියාට පස්සේ මම හිතන්නේ හොඳ පාස් බෝලින් මේකක් ඉන්නවා කියලා අපිට හොඳ ඇටැක් එකක් ඉන්න කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ අපි පළවෙනි තරගේ පරාජයට පත් වුණේ මම සෙෂන් දෙකක් පළවෙනි සෙෂන් දෙකේ ඊට පස්සේ මම හිතන්නේ අපි කණ්ඩායමක් විදිහට හොඳටම ක්‍රීඩා කරා සූදානමක් තියෙනවා හැමෝම එකට එකතු වෙලා මම හිතන්නේ ඊළඟ තරගයේ කෙසේ හෝ ජයග්‍රහණය කරන්න තමයි කණ්ඩායමක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මම හිතන්නේ ක්‍රීඩක ගොඩක් කලින්ට වැඩියත් මහන්සි වුණා. මොකද අපි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනකොට මම හිතන්නේ මේ ප්‍රෙෂර් එකත් අපිට හැම වෙලෙම තියෙනවා. කණ්ඩායම හොඳ සූදානමකින් ඉන්නවා. මට විශ්වාසයි අනිවාර්යෙන් අපි ජයග්‍රහණය කරනවා කියලා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හරි සිම්පල් දෙයක් තියෙනවා. අපි පන්දු 6ක් එක තැනට දාලා අනිත් පැත්තට ප්‍රෙෂර් එක දානවා හැමතිස්සම අපි මිස්ටේක් එක කරන්නේ නැතුව එයාලට හැමතිස්සම අපි මිස්ටේක් එක කරන විදිහට මම හිතන්නේ කරා නම් ඕනම ක්‍රීඩකෙක්ට හොඳ එක බෝලේ වැටෙන්න ඕනේ අවුට් වෙන්න. මම හිතන්නේ ඒක අපි ගිය තරගෙත් හොඳටම කරා මම හිතන්නේ ගිය තරගෙ අපි වැරදුනේ පොඩි මිස්ටේක් කලින් මම හිතන්නේ මම මගේ වෙනම ප්ලෑන් එකක් තියෙනවා මම හිතන්නේ මම කණ්ඩායමේ අවශ්‍ය වෙලාවට මොකද්ද වෙන්න ඕනේ කියන එක මට මම නායකත් එක්ක කතා කරලා තියෙන්නේ. ඒ හින්දා මම හිතන්නේ මගෙන් කණ්ඩායමට වෙන්න ඕනේ දේ මම 100%ක්ම මම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊළඟ තරගයේ මම හිතන්නේ ජෝරුඩ් ලකුණු 200ක් ගහනවා. ආයිත් නව තරගයක් මම හිතන්නේ අලුත් තරගයක් දෙනකොට එයාගෙත් ආයිත් එයාව යට ඉඳලා එන්නේ. ඒ හින්දා මම හිතන්නේ අපිට ඒක ලොකු දෙයක් වෙන එකක් නෑ. අපි හොඳට ක්‍රීඩා කරොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ප්‍රීමියම් කන්ටෙන්ට් සහ අද්විතීය වරප්‍රසාද සඳහා ඔබත් අදම thepapare.com subscribe කරන්න.